තම් පල දෙවන කතා සදහම් ගුණ වරුණ පපා වියදම් සත සෙතට බෙදා ගුණ කඳ පිරිනිවන දවස මිදින නොවේවා හිමිය නිනෙතු ගෙටෙන හිමේ රැකවල සදමී කරුණා ගුණ බුද්ධ බලේ මහිමය පතමි පුරාම විවිධ රටවල විවිධ උත්සව පෙරහැරවල් පවතිනවා. එයින් ලංකාව ගත්තම බෞද්ධ රාජ්‍යයක් විදිහට ලංකා පුරා විවිධාකාර උත්සව පැවැත්වෙනවා. පෙරහැරවල් පැවැත්වෙනවා. ඒ අතරේ ප්‍රධානම පෙරහැර හැටියට සම්භාවනීය පෙරහැර හැටියට පූජනීය පෙරහැර හැටියට අපි සලකන්නේ මහනුවර දළදා මාලිගාවේ පවත්වන දළදා පෙරහැර. දළදා පෙරහැර කියන්නේ ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙච්ච ලෝකෙ පුරාම පැතිරිච්ච ලෝකෙ පුරාම ගෞරවාදයට ලක්වෙච්ච පෙරහැරක්. අලියතුන් සහිත උඩරට පහත රට සබරගමු නැටුම් සහිත විශාල සම්භාවනීය පෙරහැරක්. ඒ පෙරහැර සාම්ප්‍රදායික ලක්ෂණ ඉස්මතු වෙන අපේ ජන ජීවිතයේ විවිධ ආකාර නැටුම් ආරක්ෂා වෙන රැකවරණය ලබන පෙරහැරක් දළදා මාලිගාවේ පෙරහැර. බුදුන් වහන්සේගේ දළදා වහන්සේට ගෞරව දැක්වීම සඳහා තමයි මේ පෙරහැර නිර්මාණය වෙලා තියෙන්නේ අතීතයේ ඉඳන්ම. අතීතයේ රජදරුවන්ගේ කාලයේ පටන් අද දක්වා අද මේ පෙරහැර බහාරව කටයුතු කරන අපේ දියවඩන නිලමේතුමා දක්වා සියලු දෙනාම අපකැපවි සැදී පැහැදී සිටින්නේ මේ උතුම් වූ දළදා පෙරහැර සංවිධානය කළා නිරුපද්‍රුතව ඉතාමත්ම අලංකාර විදියට ලෝකවාසීන්ට පෙන්වීම. අද දවස වෙනකොට ලංකාවාසීන් පමණක් නෙවෙයි ලෝකේ විවිධ රටවල සංචාරකයන් ලංකාවට එන්නේ දළදා පෙරහැර බැලීමේ අදිස්ථානයක් ඇතුව ඒ කාලවකවානු වෙන් කරගෙන ඒ කාලවකවානු වලට සූදානම් වෙලා එන්නේ මේ දළදා පෙරහැර නරඹන්න. ඒ අපේ අනිත් සියලුම පෙරහැරවලට වඩා සම්භාවනීයත්වය අතින් පූජනීයත්වය අතින් ඉතාම ඉහළ ස්ථානයක වැජවෙන්නේ දළදා පෙරහැර. ඒ දළදා පෙරහැර තුලින් අපේ රටේ කලාවට විශාල සේවයක් වෙනවා. ඒ වගේම ලොකු දියුණුවක් දකින්න ලැබෙනවා. අපේ පාරම්පරික නොයෙක් ආකාරයේ නැටුම් කලාවන්ගේ දියුණුව උදෙසා විශාල මෙහෙවරක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ රටේ බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීම සඳහා පමණක් නෙවෙයි අපේ සංස්කෘතික ජීවිතය මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතය ඔප්නැංවීම සඳහාත් විශාල මෙහෙවරක් මේ පෙරහැර අරබයා සිද්ධ වෙනවා. ඒ වගේම අපේ මුල් සිටිවිල්ල හැටියට තියෙන දළදා වහන්සේ නමස්කාර කිරීම දළදා වහන්සේට ගරු කිරීම දළදා වහන්සේට පූජෝපහාර පැවැත්වීම වුණාට ඒ අනුසාරයෙන් තවත් නොයෙක් සංස්කෘතිකාංග ඉදිදැක්වීම කරලියට පැමිණීම මේ ඔස්සේ සිද්ධ වෙනවා. ඉතින් මේ පෙරහැර නැරඹීමෙන් බුදුන් දවස තිබුණා වූ ඒ අසිරිමත් බව බුදුන් දවස තිබුණා වූ ඒ බුද්ධාලම්බන ප්‍රීතිය තව තවත් ඒවා අපේ මිනිසුන්ගේ ජන මනසින් නැකීනව යන්නට කියලා හිතාගෙන තමයි මේ වගේ පුද පූජාවල් පෙරහැරවල් පවත්වන්නේ. මේක විශාල භාරදූරකාරියක් විශාල වශයෙන්ම මිලමුදල් වැය වෙන කාර්යයක් විශාල වශයෙන්ම කාලය වැය කරන ඕන කාරණාවක් ලෙහෙසි පහසු නෑ. නමුත් ඒ බැරෑරුම් අවස්ථාවලට මුහුණ දෙමින් මේ පෙරහැර මේ විදියට පවත්වාගෙන යන්නේ මුළු සමස්ත බෞද්ධ ලෝකයේම ගෞරවාදරයට ලක්වෙමින්. ඒ නිසා මේ පෙරහැර පවත්වන්නා වූ අපේ දියවඩන නිලමේතුමාටත් ඒ කාර්ය මණ්ඩලයටත් ඒ වගේම අපේ මල්ලතු අස්කිති විහාර පාර්ෂන්හි මහා සංඝරත්නයත් මේවාට දායක වෙමින් මේවාට අපකැප වෙමින් දක්වන උත්සාහය උනන්දුව මඟ පෙන්වීම අපි හිත සිතින් අගය කරනවා. ඒ වගේම මේ පෙරහැර නැරඹීමෙන් කුඩා දරුවන්ගේ තරුණයින්ගේ මනසේ ඇතිවෙන්නා වූ සාන්තිය සහනය තුලින් අපේ ජීවිතවලටත් විශාල ආලෝකයක් අපට ලැබෙනවා. මොකද අපේ හිත්වල තියෙන තරහව වෛරය ක්‍රෝධය වගේ දේවල් නැති වෙලා අපේ හිත්වල
සංසුන් මානසික ගති ඇති කරගන්නටත් මේ පෙරහැර හේතු භූත වෙනවා. ඇත්තටම අපි කතා බහ කරන අපට හමු වෙන විදේශිකයන් අපටත් වඩා සන්තෝෂයටපත් වෙනවා. ශාල වශයෙන්ම ආධ්‍යාත්මික ශාන්තියක් ලඟා කරගන්නවා මේ පෙරහැර නැරඹීමෙන්. ඒ නිසා දළදා පෙරහැර ලංකාවේ පළවෙනි පෙරහැර හැටියට සලකනවා, පළවෙනි සම්භාවනීය පූජනීය පෙරහැර හැටියට සලකනවා. ලංකාවේ මිනිස්සු සිය දහස් වතාවක් මේ පෙරහැර නර්මලා තියෙනවා. කොච්චර නැරඹුවත් අපේ හිතේ තියෙන ගෞරවය, අපේ හිතේ තියෙන භක්තිය කිසි දසකින්වත් අඩු වෙන්නේ නැහැ. තව තවත් වඩා වර්ධනය වීම තමයි වෙන්නේ. ඒ නිසා බුද්ධාලම්බන ප්‍රීති ඇති කිරීම, රත්නත්‍රයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කිරීම, මිනිසුන්ගේ සිත් තුළ කරුණාව, දයාව, මෛත්‍රිය ජනිත කරවීම ආදී අරමුණු රාශියක් ඔස්සේ තමයි මේ පෙරහැර පැවැත්වෙන්නේ. ඒ නිසා අපි පුන පුනා කියන්නේ, නැවත නැවතත් කියන්නේ, සියලු දෙනා මේ පෙරහැර නරඹන්න, එහි ආස්වාදයේ විඳගන්න, ඒ ආධ්‍යාත්මික ශක්තිය තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගන්න, ඒ තුළින් තමන්ගේ ජීවිත ආලෝකමත් කරගන්න කියන ඉල්ලීම කරමින් දළදා පෙරහැරටත් එහි කාර්ය මණ්ඩලයටත් මගේ ආශිර්වාදය සුභාශිංසනය පිරිනැමීමට කැමැතියි.